ලොව ආරක්ෂිතම ප්‍රවාහන මාධ්‍ය ලෙස ගුවන් ගමන් සැලකුණත් යම් කිසි අවස්ථාවක සිදුවන ගුවන් අනතුරකින් ජීවිත බේරාගන්නට නම් ඇත්තේ බොහොම අල්ප අවස්ථාවක් විතරයි. මෙතෙක් ලොව වාර්තා වුණ ගුවන් අනතුරුවලින් වැඩිම පිරිසක් මියගොස් තිබෙන්නේ උඩුගුවනේ වුණත් සිවිල් ගුවන් සේවා ඉතිහාසය තුළ සිදු වූ බිහිසුණුම ගුවන් අනතුරක් සිදුව තිබුණේ භූමිය මතයි. එය 20 වන සියවසේ වාර්තා වුණ දරුණුතම සහ බිහිසුණුම ගුවන් අනතුර විදිහට සැලකෙනවා. මගීන් පිරුණ බෝයින් 747 වර්ගයේ දැවැන්ත ගුවන් යානා දෙකක් එකිනෙක ගැටෙන්නේ මහා පොළොව මතයි. මේ මහා විනාශකාරී අනතුරින් ගුවන් මගින් 586 දෙනෙකු මිය යනවා. ඉතා සුළු අත්තරදීමක් නිසා සිදු වූ මේ බිහිසුණු ඛේදවාචකය නිසකවම වළක්වාගත හැකිව තිබුණ දෙයක්. පුද්ගලයන් 586 දෙනෙකු මරු තුරුලට යවමින් එදා මෙදාතුර සිවිල් ගුවන් සේවා ඉතිහාසයේ සිදුවන වැඩිම පිරිසක් මියගිය තනි ගුවන් අනතුරු ඛේදවාචකය ගැන අපි අද වීඩියෝවින් කතා කරමු. වසරේ මාර්තු 27 වෙනිදා KLM ගුවන් සමාගමට අයත් බෝයින් 747 වර්ගයේ ගුවන් යානාවක් ඇමස්ටර්ඩෑම්හි ඉස්කීපල් ගුවන් තොටුපළෙන් පිටත් වෙන්නේ නියමුවන් සහ ගුවන් කාර්ය මණ්ඩලයේ 14ක් සහ ගුවන් මගින් 235 දෙනෙකු සමගින්. ඔවුන් ගමන් කරමින් සිටියේ කැනරි දූපත්වල ලා පැල්මා වෙතටයි. නමුත් එහි සිදුව තිබූ ත්‍රස්ත ප්‍රහාරයක් නිසා ගුවන් යානය ලොස් රෙඩෝස් ගුවන් තොටුපළට හරවා යවනවා. ලා පැල්මා ගුවන් තොටුපළ තාවකාලිකව වසා දැමූ නිසා එහි පැමිණෙන සියලුම ගුවන් යානා යොමු කළේ ලොස් රෙඩෝස් ගුවන් තොටුපළ වෙතටයි. ඒ නිසා එහි ගුවන් යානා පිරි තදබදයක් නිර්මාණය වී තිබුණා. KLM ගුවන් යානය ගොඩ බැස්සූ පසු ඊට පිටුපසින් ANM ගුවන් සේවයට අයත් 17:36 ගුවන් යානාවත් ඊට ගොඩ බස්වනවා. එම ගුවන් යානය ලොස් ඇන්ජලීස් සිට පැමිණ තිබුණා. එහි ප්‍රධාන නියමුවා ලෙස වික්ටර් ග්‍රබ්ස් කටයුතු කළ අතර නියමුවන් සහ ගුවන් කාර්ය මණ්ඩලයේ 13 දෙනෙකු වගේම ගුවන් මගින් 380 දෙනෙකු සිටියා. ඇය කිහිපයකට පසුව තාවකාලිකව වසා දැමූ ගුවන් තොටුපළ නැවතත් විවෘත කරනවා. මේ වේලාවේ KLM ගුවන් යානයට ඉන්ධන පිරවීමක් සිදු කරනවා. මේ වන විට PNM ගුවන් යානය පිටත් වීමට සම්පූර්ණයෙන්ම සූදානම් වෙලා හිටියේ. ඒ වුණත් ඔවුනට ගුවන් ධාවන පතේට පිවිසෙන්නට නම් ඊට පෙර KLM ගුවන් යානය පිටත් විය යුතුයි. ඒ නිසා KLM ගුවන් යානාවට ඉන්ධන පුරවා අවසන් වන තෙක් බලා සිටිනවා හැරෙන්න වෙනත් විකල්පයක් PNM ගුවන් යානාවේ නියමුවන්ට තිබුණේ නැහැ. පළමුවෙන් KLM ගුවන් යානාවට පිටත් වීමට ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානයෙන් උපදෙස් ලැබුණා. ඉන්ධන පිරවීම නිසා යානයේ බර ඉහළ ගොස් ඇති බැවින් ගුවන් යානය ගුවන්ගත වීමට තරමක් වැඩි වේගයක් ලබා ගත යුතුව තිබුණා. ඒ නිසා මන්තිරු අංග 30 ඔස්සේ ඉදිරියට ගොස් අංශක 180කින් ආපසු හරවා ගුවන් පතේට පැමිණෙන ලෙස KLM ගුවන් යානාවට උපදෙස් ලැබුණා. අවාසනාවන්ත අන්දමින් මේ මොහොතේ ගුවන් තොටුපළවට කාලගුණික තත්ත්වය ක්‍රමයෙන් අයහපත් වෙමින් තිබුණා. ගුවන් පතේ පුරා ඝන මීදුම් තත්ත්වයක් පැතිරෙමින් තිබුණා. ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානයෙන් උපදෙස් දී තිබුණේ KLM ගුවන් යානාව පිටත් වූ පසු PNM ගුවන් යානාවත් ගුවන් පතේ දිගේ පැමිණ චාලිත්‍රි හරස් මන්තිරුවෙන් හැරි ගමන් කර අනතුරුව නැවතත් ප්‍රධාන ධාවන පතේට පිවිසෙන ලෙසයි. නමුත් අවාසනාවට සිදුවුණේ වෙනත් දෙයක්. PNM ගුවන් යානයේ නියමුවන්ට ඝන මීදුම් තත්ත්වේ නිසා හෝ චාලිත්‍රි හරස් මන්තිරුව මග හැරි යනවා. පවතින ඝන මීදුම් තත්ත්වය මත නියමුවන්ට ධාවන පතය තුළ මීටර 100කට වඩා ඉදිරිය පැහැදිලිව දර්ශනය වෙන්නේ නැහැ. මේ මොහොත වන විට දැවැන්ත බෝයින් 747 වර්ගයේ ගුවන් යානා දෙකම එකම ගුවන් ධාවන පතය තුළ මුහුණට මුහුණලා සිටින බවක් කිසිවෙක් දැන සිටියේ නැහැ. දැඩි මීදුම නිසා ගුවන් ගමන් පාලක කුළුණේ සිටි කිසිවෙකුට හෝ ගුවන් යානා දෙක දර්ශනය වුණෙත් නැහැ. මේ ගුවන් තොටුපළ සතුව භූමියේ නැවතා ඇති ගුවන් යානා පෙන්වන රේඩාර් පද්ධතියක් තිබුණෙත් නැහැ. ඒ නිසා සියලුම පණිවිඩ ගුවන් විදුලි සංවාද ඔස්සේ සිදු කරගන්නා තත්ත්වයකයි පැවතුනේ. මේ අතර KLM ගුවන් යානයේ නියමුවා සහ පළමු නිලධාරියාට ගුවන් පාලක මධ්‍යස්ථානයෙන් ඇමතුමක් ලැබෙනවා.
එයින් කියවුනේ යානයේ ගුවන්ගත වූ පසු යානයේ සමබර කරගත යුතු උන්නතාංශය හැරවුම් දිශාවැනි උපදෙස් මාලාවක්. මෙය යානය සූදානම් වීමට පෙර ලබා දිය යුතුව තිබුණ එකක්. නමුත් ඇතිවී තිබෙන තදබදය හා ගුවන් නියමුවන්ගේ හදිසි කිරීම් හසුරුවා ගැනීම අසීරු කාර්යයක් වූ නිසා ගුවන් යානා හසුරුවන්නන් හට මේ උපදෙස් ලබාදීම ගුවන් ගතවීමට මොහොතකට පෙරදක්වා පසුකරන්නට සිදුව තිබුණා. විශේෂයෙන්ම KLM ගුවන් යානයේ ප්‍රධාන නියමු වෑන් සැන්ටන් ගුවන් ගතවනතුරු සිටියේ ඉතාමත් නොඉවසිල්ලෙන්. සිදුවන ප්‍රමාදය ගැන ඔහු කේන්තියෙන් පසු වුණා. ලෝක ඉතිහාසයට විශාලම ඛේදවාචකයක් එක් කළ දෙවන අත්තරදීම ඉතාම ප්‍රවීණ හා ප්‍රසිද්ධ ගුවන් නියමුවෙකු වන වෑන් සැන්ටන් අතින් සිදුවෙන්නේ මේ අවස්ථාවේදී. සහාය ගුවන් නියමුවා විසින් ගුවන් විදුලි පණිවිඩයට ප්‍රතිචාර දක්වනු බලා සිටි ඔහුට සිතෙන්නේ ඒ ලැබුණේ යානය ගුවන්ගත කිරීමට අවසරය ලබා දුන් පණිවිඩය හැටියටයි. ගුවන් මගීන් තුළ ඇතිව තිබුණු හදිස්සියත් ගුවන් යානා සමාගමේ බලකිරීම හා ගුවන් තොටුපළ යානා හසුරුවන්නන්ගේ තිබූ ප්‍රමාදයක් නිසා මහත්සේ වෙහෙසට පත්ව සිටි ඔහුට මේ ඇසීමත් සමග විශාල සතුටක් දැනෙනවා. සහාය ගුවන් නියමුවා විසින් ප්‍රතිචාර දැක්වීමට පෙර ඔහු ගුවන් යානයේ තිරිංග ඉවත් කර යානය ඉදිරියට ගමන් කරවනවා. සාමාන්‍යයෙන් ගුවන් නියමුවන් විසින් ගුවන් යානය ගුවන්ගත කිරීමේදී එකිනෙකා අතර හුවමාරු කරගන්නා වචන කිහිපයක් තිබෙනවා. KLM නියමුවන්ගෙන් ඒවා පිටවනසුන ටෙනරිෆ් ගුවන් යානා හසුරුවන්නන් එක්වරම ඒ ඉදිරියට ඇදෙනවාද නැද්ද යන්න වටහා ගැනීමට අපහොසත් වෙනවා. එසේ වීමට ඇති ඉඩ අඩු නිසා එසේ නැතැයි අනුමාන කළ ඔවුන් වැඩි ආරක්ෂාවට PNM ගුවන් යානයට කතා කරනවා. ඊට ප්‍රතිචාර දක්වන එහි නියමුවන් පවසන්නේ තමන් තවමත් ප්‍රධාන මන්තීරුවේ ඉදිරියට ඇදෙන බවයි. ඒ සමගම ප්‍රධාන පාලක මධ්‍යස්ථානයෙන් KLM ගුවන් යානයට ගුවන් ගතවීමට සූදානම් වීම සඳහා වන විධානය නිකුත් කරනවා. නමුත් මේ වන විටත් KLM ගුවන් යානය ධාවනපතේ යම් දුරක් ඇදී ගොස් තිබුණා. නිසි ආකාරව පෙර කී පණිවිඩ දෙක ඇසුනා නම් එහි නියමුවට ඒ නවත්වා ගන්නට හැකියාව තිබුණත් අවාසනාවන්ත අන්දමින් එම පණිවිඩ දෙකම එකවර නිකුත් වීම නිසා දෙකෙන් එකක්වත් ඔහුට පැහැදිලිව ඇසෙන්නේ නැහැ. මේ නිසා බිහිසුණු අනුතුරක් වළක්වා ගන්නට තිබූ අවසාන අවස්ථාවත් ඔහු වෙතින් ගිලිහී යනවා. ඒ වුණත් යම් දෙයක් වැරදී ඇති බව PNM ගුවන් යානයේ සහායක නියමුවව රොබර්ට් බ්‍රැග්ට තේරුම් යනවා. කෑලි කැපිය හැකි තරම් ඝන මීදුම ඔස්සේ ඈතින් එන KLM ගුවන් යානය ඔහු යාන්තමින් දකිනවා. හැකි ඉක්මනින් සිය යානය ධාවනපතෙන් ඉවත් කරගන්නට උත්සාහ ගත්තත් සම්පූර්ණයෙන්ම එය පසකට කරගන්න ඔහු හා ප්‍රධාන නියමුවා අපහසුත් වෙනවා. මේ අතර KLM ගුවන් යානයේ නියමුවනුත් ගුවන් ධාවනපතේ මත ඇති PNM ගුවන් යානය දකිනවා. ඒ නිසා වහාම තම යානය එහි ගැටීමට පෙර ගුවන් ගත කිරීමට හැකි සෑම උත්සාහයක්ම නියමුවන් විසින් ගන්නවා. PNM ගුවන් යානයට මීටර කීපයක් තිබියදී ඉහළට එසවුණත් තටුවල පහළ තිබුණු එන්ජින් මහා හඬක් නන්වමින් PNM ගුවන් යානයේ වදින අතර එහි තටුවලට හානි වී ඉන්ධන ඉවතට පැමිණ විශාල පිපුරුම් කිහිපයක්ද සිදුවෙන්නේ යානා දෙකටම දැඩි හානි සිදු කරමින්. ගිනි ජාලාවක් වෙමින් ඉදිරියට ඇදී ගිය KLM ගුවන් යානය දැවි අළු වී යන්නේ එහි ගමන්ගත් පුද්ගලයන් 248 දෙනාගේම දිවි අහිමි කරමින්. සහාය නියමු රොබර්ට් ග්‍රැග්ට පින් සිදුවෙන්න මීටර කිහිපයක් මාර්ගයෙන් ඉවතට ගෙන තිබුණ නිසා PNM ගුවන් යානයේ ගමන්ගත් පුද්ගලයන් 396 දෙනාගෙන් 61 දෙනෙකුගේ දිවි බේරා ගන්නට වාසනාවන්ත වුණා. PNM ගුවන් යානයේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු නියම කුටේ සිට සියලු දෙනාගේ දිවි බේරී තිබුණා. කොහොම වුණත් ඉතාමත් අවාසනාවන්ත අන්දමින් සිදුවන මේ දෙවැන්ත ඛේදවාචකයෙන් ගුවන් යානා දෙකෙහිම පුද්ගලයන් 583 දෙනෙක් මරණයට පත්ව තිබුණා. මානුෂීය අත්වැරදීමක් සහ අහඹු සිදුවීම් කීපයක් නිසා සිදුවන ටෙනරිෆ් ගුවන් අනතුර ගුවන් යානා සම්බන්ධ වැඩිම පිරිසක් මියගිය තනි අනතුර ලෙස ලෝක ඉතිහාසයේ ලියවුනේ මගී ගුවන් යානා කර්මාන්තයට විශාල කළු පැල්ලමක් එක් කරමින්. ඉතින් අපි අද වීඩියෝෙන් ඔයාලට ගෙනාවේ 1974 සිදුවන දරුණුතම ගුවන් යානා අනතුරක් ගැනයි. මේ අනතුර සම්බන්ධයෙන් ඔයාට හිතුන දේවල් සහ ඔයා මීට කලින් මේ ගැන අහලා තියෙන දේවල් ගැන අපට පහලින් කමෙන්ට් කරලා කියන්න. ඒ වගේම මෙම වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් වීඩියෝවට ලයික්යක් දාලා තවත් කෙනෙකුට බලන්න මේ වීඩියෝ ෂෙයා කරන්න. ඔයා තවමත් අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ වගේ වීඩියෝ හැමදාම බලන්න
අහලින් අපව සබස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් බෙල් අයිකන්නත් ක්ලික් කරලා තියාගන්න. තවත් මේ වගේ ආකර්ෂණීය වීඩියෝකින් නැවතත් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.